අප මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රශ්න පත්‍රය ගැන. එතකොට 2025 A-levels වලට මුහුණ දෙන ඉන්න දරුවන්ට සහ එතනින් ඉදිරියට A-levels වල මුහුණ දෙන ඉන්න දරුවන්ට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා. එනිසා මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. පේපර් එක ගැන කතා කරද්දී පේපර් එක හැදිලා තියෙන්නේ එක පත්‍රය දෙක පත්‍රය යනාදී වශයෙන් කොටස් දෙකකින්. එක පත්‍රය තුළ MCQ 50ක් ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ වගේම දෙක පත්‍රය තුළ ABC D වශයෙන් කොටස් 4කින් ප්‍රශ්න සමන්විත වෙනවා. ඒ වගේම ඔයාට විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රශ්න පත්‍රයට අමතරව ඔයාට අනිවාර්යෙන් මුහුණ දිය යුතු ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. අපි ප්‍රායෝගික පරීක්ෂණ ගැන පස්සට කතා කරමු. අපි දැන් බලමු පේපර් එකේ ස්ට්‍රක්චර් කොහොමද තියෙන්නේ කියලා. එක පත්‍රය තුළ වර්ණ පහ බැගින් වූ බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ කියන්නේ MCQ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒක MCQ ප්‍රශ්නයකට පිළිතුරු 5ක් තියෙනවා. ඒතර මේ MCQ පේපර් එක සම්පූර්ණයෙන්ම පිළිතුරු දීලා අවසන් කරන්න කාලය පැය දෙකක් ඔබට ලැබෙනවා. ඒ වගේම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතුයි. ඒ වගේම එක් ප්‍රශ්නයකට ලකුණු එක බැගින් මුල් ලකුණු ඔයාලට මෙතනදී ලකුණු 50ක් හම්බ වෙනවා. අපි දැන් බලමු විශේෂයේ ශ්‍රවණ ප්‍රශ්න බෙදෙන ආකාරය. එතකොට ඉංජිනේරු තාක්ෂණවේදයේ හැඳින්වීම කියන පාඩමට අදාළව එක ප්‍රශ්නයක්ද, ඒ වගේම සිවිල් තාක්ෂණවේදය කියන විශේෂ ක්ෂේත්‍රයන්ට අදාළව ප්‍රශ්න 14ක්ද, යාන්ත්‍රික තාක්ෂණවේදය කියන විෂයන්ට අනුබද්ධ ප්‍රශ්න 14ක්ද, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය හා සම්බන්ධව ප්‍රශ්න 14ක්ද, ඉංජිනේරු ඇඳීම කියන පාඩමෙන් MCQ ප්‍රශ්න දෙකක්ද, සම්බන්ධ මිනුම් කියන පාඩමෙන් MCQ ප්‍රශ්න එකක්ද, ඒ වගේම සෞඛ්‍ය හා ආරක්ෂාව කියන පාඩමෙන් බහුවර්ණ ප්‍රශ්න එකක්ද, ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර කියන පාඩමෙන් ප්‍රශ්න දෙකක්ද, ව්‍යසායකත්වය හා කළමනාකරණය කියන පාඩමෙන් ප්‍රශ්න දෙකක්ද, ඔයාදී වශයෙන් තමයි බහුවර්ණ ප්‍රශ්න 50 නිර්මාණය වෙන්නේ. එතන මෙතන විශේෂයෙන් කියන දෙයක් තියෙනවා. ඒ තමයි සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය කියන විශේෂ ක්ෂේත්‍ර ඔස්සේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් පේපර් එකේ අන්තර්ගත වෙනවා. එතකොට සිවිල් තාක්ෂණවේදයෙන් ප්‍රශ්න 14ක්, යාන්ත්‍රික තාක්ෂණවේදයෙන් ප්‍රශ්න 14ක්, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය කියන ක්ෂේත්‍රයෙන් ප්‍රශ්න 14ක්. ආදී වශයෙන් තමයි වැඩි ප්‍රමාණයක් ඒ ක්ෂේත්‍රවලින් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒ වගේම දෙක පත්‍රය ගැන කතා කරද්දී දෙක පත්‍රය සම්පූර්ණයෙන්ම පිළිතුරු දීලා අවසන් කරනවට කාලය පැය 3ක් හම්බ වෙනවා. ඒ කාලයට අමතර කාලයක් විදියට වඩ මිනිත්තු 10ක් හම්බ වෙනවා කියවීමේ කාලයක් වශයෙන්. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රය ABCD වශයෙන් කොටස් 4කින් සමන්විත වෙනවා. ඒ කොටස ගැන කතා කරද්දී ඒ කොටස තුළ ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 4ක් තමයි තියෙන්නේ. ඔයා මෙතනදී සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම එක් ප්‍රශ්නයකට ලකුණු 75කින් ලකුණු 300ක් ඔයාට මෙන්න මේ ඒ කොටසේදී ලබා ගන්න පුළුවන්. අපි බලමු විශේෂ ක්ෂේත්‍රණු ප්‍රශ්න බෙදෙන ආකාරය. පළවෙනි ප්‍රශ්නය ගැන කතා කරද්දී පළවෙනි ප්‍රශ්නය අහන්නේ ඉංජිනේරු ඇඳීම කියන පාඩමේ. එතකොට ඔයාට මෙතනදී ඩ්‍රෝවින්යක් තමයි ප්‍රශ්නක් විදියට එන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නය ගැන කතා කරද්දී දෙවෙනි ප්‍රශ්නය සමෝදානිත ප්‍රශ්නයක්. මේ සමෝදානිත ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ සිවිල්, යාන්ත්‍රික, විදුලි හා ඉලෙක්ට්‍රොනික කියන පාඩම් වලට සමගාමීව. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයත් සමෝදානිත ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ යාන්ත්‍රික, සිවිල්, විදුලි හා ඉලෙක්ට්‍රොනික කියන විශේෂ ක්ෂේත්‍රවලින් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය ව්‍යවසායකත්වය හා කළමනාකරණය, ප්‍රමිති සහ පිරිවිතර, මිනුම් හා සෞඛ්‍ය ආරක්ෂාව කියන පාඩම් වලින් තමයි හතරවෙනි ප්‍රශ්නය හැදෙන්නේ. ඒතර ওই විදිහට තමයි පාඩම් අතර ප්‍රශ්න බෙදිලා යන්නේ. ඒ වගේම ඒ කොටස තුල තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අමතරව අපි BCD කියන කොටස් වලට ගියොත් BCD කියන කොටස් වල එක් එක් කොටසේ රචනා වර්ගයේ ප්‍රශ්න දෙක බැගින් අන්තර්ගත වෙනවා. එතකොට කොටස් තුනට ප්‍රශ්න දෙක බැගින් ප්‍රශ්න හයක් මෙතෙන්දී ඔයාලට පේපර් එකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම විශේෂයෙන් කියනවා මෙතන
BCD කියන කොටස්වල ප්‍රශ්න හයක් තිබ්බට ඔයා මෙතනදී පිළිතුරු ලබා දිය යුත්තේ අවම වශයෙන් එක් කොටසකින් එක ප්‍රශ්නයකට බැගින් ප්‍රශ්න හතරකට තමයි ඔයා මෙතනදී පිළිතුරු ලබා දිය යුත්තේ. ඒ කියන්නේ ඔයා BCD කියන කොටස්වලින් අවම වශයෙන් එක ප්‍රශ්නය බැගින් තෝරාගෙන ප්‍රශ්න හතරකට ඔයා මෙතනදී පිළිතුරු දෙන්න ඕන. එතකොට ඔයා අනිවාර්යෙන් ලියන්න ඕන ප්‍රශ්න හතරකට. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 100 බැගින් ලකුණු 400ක් ඔයාට මෙතනදී හම්බ වෙනවා. එතකොට A කොටසේ ලකුණු 300යි BCD කියන කොටස් වලින් ලකුණු 400ක් ඔයාට ගන්න පුළුවන්. එතකොට සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 800ක් තියෙනවා. අපි බලමු BCD කොටස් වල පාඩම් අනුව ප්‍රශ්න බෙදී යන ආකාරය. B කොටස ගැන කතා කරද්දී B කොටසේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ සිවිල් තාක්ෂණවේදය කියන විශේෂ ක්ෂේත්‍ර ඔස්සේ. ඒ වගේම C කොටස ගැන කතා කරද්දී C කොටස තුළ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය හා සම්බන්ධව තියෙන පාඩම් වලින්. ඒ වගේම D කොටස ගැන කතා කරද්දී D කොටසේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ යාන්ත්‍රික තාක්ෂණවේදය කියන පාඩම් එකක වලින්. එතකොට B කොටස සිවිල් වලින් ප්‍රශ්න දෙකකුත් C කොටස විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදයෙන් ප්‍රශ්න දෙකකුත් D කොටසේ යාන්ත්‍රික තාක්ෂණවේදයෙන් ප්‍රශ්න දෙකකුත් අන්තර්ගත වෙනවා. එතකොට ඔයා මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන අවම වශයෙන් එක කොටසකින් එක් ප්‍රශ්නයකට බැගින් ප්‍රශ්න හතරකට පිළිතුරු ලබා දෙන්න ඔයා සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ප්‍රායෝගික පරීක්ෂණය ගැන කතා කරන්න ඕන විශේෂයෙන්ම. මොකද ඔයා ප්‍රායෝගික පරීක්ෂණයට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුයි. අපි බලමු ප්‍රායෝගික පරීක්ෂණය ගැන. ප්‍රායෝගික පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරනවට කාලය පැය 3ක් හම්බ වෙනවා. එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණය සිවිල්, විදුලි හා ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික යන ක්ෂේත්‍ර තුනකින් තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම එක් ක්ෂේත්‍රයක් සඳහා පැය 1 බැගින් වෙන් කෙරේ. ඒ වගේම එම පැය එකක කාලය තුළදී අපේක්ෂක විසින් එකිනෙකට වෙනස් කොටස් දෙකක් යටතේ අහමු ලෙස ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් තෝරාගෙන සම්පූර්ණ කළ යුතු වේ. එක් ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු 100 බැගින් ලකුණු 600ක් ඔයාට මෙතනදී හම්බ වෙනවා. අවසාන ලකුණු ගණනය කිරීම ගැන සඳහන් කිරීමක් කරද්දී එක පත්‍රය, ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ලකුණු 35ක් හම්බ වෙනවා. අපි බලමු මේ ලකුණු 35 හම්බ වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතනදී උදාහරණයක් විදිහට ඔයා බහුවර්ණ ප්‍රශ්න 50න් 50ම නිවැරදි පිළිතුරු ලබා දීලා සාර්ථක විදිහට උත්තර දීලා තිබ්බොත් ඔයාට ලකුණු 50ක් තියෙනවා. ඒ ලකුණු 50 14න් ගුණ කරලා එම සංඛ්‍යාව නැවතත් 20න් බෙදලා තමයි 35ක් විදිහට අවසාන ලකුණ ගණනය වෙන්නේ. ඒ වගේම දෙකපත්‍රය ගැන කතා කරද්දී අපි දන්නවා කලින් සඳහන් කරා දෙකපත්‍රයේ මුල් ලකුණු 800ක් තියෙනවා. ඒ කියන්නේ ඔයා සම්පූර්ණයෙන්ම අදාළ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු දුන්නොත් ඔයාට මුල් ලකුණු 800ක් ගන්න පුළුවන්. ඒ 800 20න් බෙදලා 35ක් විදිහට අවසාන ලකුණ ගණනය වෙනවා. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණයට අපි දන්නවා ලකුණු 600ක් තියෙනවා. ඒ ලකුණු 620න් බෙදලා ලකුණු 30ක් විදිහට අවසාන ලකුණ ගණනය වෙනවා. ඒතකොට මෙතනදී විශේෂයෙන් කතා කරන්න ඕන 35ක් එක පත්‍රයෙන්ද 35ක් දෙක පත්‍රයෙන්ද සහ 30ක ලකුණු ප්‍රමාණයක් ප්‍රායෝගික පරීක්ෂණයෙන්ද ඔයාට ලබා ගන්න පුළුවන්. ওই විදිහට තමයි අවසාන ලකුණු 100 ගණනය වෙන්නේ. Thank you.